සුපේශල විනය ශික්ෂාකාමී මෙහෙණින් වහන්ස අවසරයි වේදිකාවේ අසුන්ගෙන සිටින ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සමන්මලේ ගුණසිංහ සහෝදරියගෙන් ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහෝදරියගෙන් එමෙන්ම ජාතික විධායක සභික महाचार्य हिनिदुम सुनील सेनेवी सहोदरयागेन सह जातिक विधायक सबिक रत्नपुर डिस्ट्रिक्ट संविधायक शांत पद्मकुमार सहोदरयागेन अवसराय वेदिका व्यासुंगेन सिटिन सीलुम ज्येष्ठ सहोदर सहोदरियन अहलिया गोडिन बलंगोडिन रक्वानिन खलवानिन निविदिगलिन फेलमडुल्लेन කොළොන්නෙන් සහ රත්නපුරෙන් එක මිටට එකතු වුණු මැණික් වලටත් වඩා වටින මේ ආදරණීය ගැහැණුන්ගේ මුහුණු දැකීමම මහා සතුටක් මේ රටේ අනාගතය පිළිබඳව කිසිඳු සැක සංකාවක් මේ හදවතේ කොනකවත් ගැහැවිලා නැහැ මේ මුහුණු දැක්කහම හැබැයි මට පෙර ඔබව ඇමතු පෙරියසාමි දයාබරි මහත්මිය සහෝදරිය ඔබට කී කතාවක් මගේ හදවතේ එක තැනක නැවතුණා වසර 30ක ඇගේ අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් වශයෙන් ගත කළ සේවා කාලය තුල ඇගේ අද්දකින් කපපු හැම කාන්තා මල සිරුරකම ඇය දැක්කේ එකම දෙයක් පමණයි ගැහණු අපි හැමෝම එකයි මෙතන අසුන්ගෙන ඉන්න ඔබ සියලු දෙනාගෙම අත මිට මොලවාගෙන ඔබ රැගෙන ඇවිත් තියෙන්නේ එකම එක බලාපොරොත්තුවක් විතරයි එකම එක ප්‍රාර්ථනාවක් විතරයි ඔබේ අසමසම ශක්තිය ඔබේ අසීමිත කැපවීම සහ ඔබ ඔබේ දරුවන් වෙනුවෙන් අනාගතය ගැන දකින සිහින සියල්ලම එකයි ඒ ඔබේ දරුවාට නිදහසේ හුස්ම ගන්න පුළුවන් රටක් මහ පොළවක් තැනීම පමණයි එය හදන වැඩබිම ගැහණු අපි එක මිටට ජාතික ජන බලවේගයේ කාන්තා වැලිය අපි දශක හතමාරක් මුළුල්ලේ සහෝදරියනි මේ ගත කරමින් ඉන්නේ මේ රටේ පාලකයන් දේශපාලන නියෝජිතයන් අපේ රටේ රටවැසියන්ට නොදැනීම මේ රට දේශපාලනිකව දූෂණය කරලා අර්බුද නිර්මාණය කරලා ඒ අර්බුදය නිර්මාණය කරපු දෑතින්ම දැන් අර්බුදවලට විසඳුම් සොයන මුවාවෙන් මහා දැවැන්ත රංගනයක යෙදিলা ඡන්ද පොරොන්දු ඔබේ දෙපා මුලට රැගෙන එන කාලයක ඒ නිසා මම ඔබ ගැහණු අපි හැමෝම ඊටාම පරිස්සම් විය යුතු කාලයක් ඉදිරියට එනවා ඒකට හේතුව අපේ අතීතය අපට මතක නම් අපි ගැහණුන් විදිහට ඊටාම පහසුවෙන් ඉතාම ලේසියෙන් ඉතාම කොන්දේසි විරහිතව අපේ දේශපාලන නායකයන්ගේ මැතිවරණ පොරොන්දු වලට පහසුවෙන්ම රැවටුණා ඔවුන්ගේ උගුල් වලට ගොදුරු බවට පත් වුණා හසු වුණා නමුත් කතිරයක් වෙනුවෙන් මේ රටේ ගැහැණිය මේ රටේ කාන්තාව දේශපාලනිකව පාවිච්චි වුණු ඒ මූසල මුස්පේන්තු අඳුරු යුගය නිමා කළ යුතුයි කියන දැඩි විශ්වාසය සමාජ මතවාදය අපි අතරම ගැහණු අපේ හදවතේම කිඳා බැස තිබුණත් අපිට ඒ වෙනුවෙන් හඬක් නගන්න අපිට හයියක් තිබෙන්නේ නැහැ මොකද අපේ රටේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් අපිට ඒ වෙනුවෙන් හඬ නගන්න අවශ්‍ය වැඩබිම හැදුවේ නැහැ නමුත් ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ ජනතාවාදී ජාතික ව්‍යාපාරයක් මේ රටේ ගැහැණුන්ට දේශපාලනිකව නැගී සිටින්නට හැකි කොන්ද හයිය ලබා දීලා තියෙනවා ඒ ජාතික ජන බලවේගයේ පමණයි ඒ නිසා මේ වැඩබිමට එකතු වුණු අත්වැල් බැඳගත් සියලුම ගැහැණුන් මේ රටේ ඉතිහාස කතාව වෙනස් කරනවා කියන එක ප්‍රත්‍යක්ෂයි ඉරහඳ සේම ඒ නිසා අද ජාතික ජන බලවේගයේ හැරුණහම අනිත් සෑම දේශපාලන ව්‍යාපාරයකම කාන්තාවන්ට දැන් තරු විතරක් නෙමෙයි සක්වලම පෙනෙන්නට පටන් ගන්න තියෙනවා ආදරණීය සහෝදරියනි කමලා හැරිස්
ඉන්දියාවෙන් ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ උප ජනාධිපතිනිය බවට පත් වෙනවා. ඉතාලියේ සෝනියා රජීව්ගේ පෙම්වතිය වී ඉන්දියාවට පැමිණ ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායිකාව බවට පත් වෙනවා. ඒ සියලුම කාන්තාවන් අපි වගේ අතිශය සාමාන්‍ය පවුල්වල ඉපදුණු කාන්තාවන්. නමුත් ලංකාවේ අපේ තත්ත්වය කුමක්ද? ලෝකයේ පළවෙනි අගමැතිනිය බිහි වුණා. ඒ අගමැතිනියගේ දියණිය ලංකාවේ පළවෙනි විධායක ජනාධිපතිවරිය බවට පත් වුණා. නමුත් ඒ හැරුණාම අනෙක් සියලුම ගැහැණුන්ගේ අතපය හතර දේශපාලනිකව බැඳලා දැම්මා. අනිත් සියලුම ගැහැණුන්ගේ මහ පොළවේ පය ගහලා ඉන්න ගැහැණුන්ගේ තටු ටික කපලා දැම්මා. අපිට දේශපාලනිකව නැගී සිටින්න අවස්ථාවක් උදා වුණේ නැහැ. ඔවුන්ට ඒ දේශපාලනිකව නැගී සිටින්න හයිය ලැබුණේ ඔවුන්ට පිය උරුමයෙන් සහ සැමියාගෙන් දේශපාලනයේ ඉදිරියේ නැගිටින්න හයියක් රැකවරණයක් පිහිටක් ලැබිච්ච නිසා. නමුත් අපි මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. මේ රටේ දරුසෙනහස දෝරේ ගලන අම්මල ලක්ෂ සංඛ්‍යාවක් කිලෝමීටර් දහස් ගණන් ඈත රටවල් වලට ගිහිල්ලා අනුන්ගේ මන්දිරවල කුණු ඉඳුල් අතගාලා ඒවා පිරිසිදු කරලා පන පිටින් ගියපු අම්මල අපේ බිරින්දෑවරු සහෝදරියෝ සිරුරු වලට ඇන ගහලා පෙට්ටි වලට දාලා සීල් තියලා නැවත මහ පොළවට එන්නේ පන නැති මල සිරුරු වෙලා නම් ඒකද අපි දේශපාලනයේ හරහා කාන්තාවන් විදිහට කතිරයක් ගහලා අවුරුදු 75ක් තිස්සේ බලාපොරොත්තු වුණේ. මේ ප්‍රශ්නයට අපි විසඳුම් සෙවිය යුතුමයි. මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න නම් ඔබ දේශපාලනිකව ශක්තිමත් විය යුතුමයි. අන්න ඒ නිසා තමයි ප්ලේටෝ වරක ප්‍රකාශ කරන්නේ ඔබ දේශපාලනයට මැදිහත් නොවන්නේ නම් ඔබට ලැබෙන දඬුවම තක්කඩියන්ගෙන් පාලනය වීමට සිදුවීමයි. අපි ගැහණු විදිහට එදා ඒ වරද කරපු නිසා දේශපාලනයට අපි මැදිහත් නොවුණු නිසා අද අපි තක්කඩියන්ගෙන් පාලනය වෙනවා. හැබැයි ඒ තක්කඩියන්ට ගෙදර යන්නට කාලය එන්න එන්න ළඟා වෙනවා කියලා ඔවුනුත් කල්පනාවෙන් සිටිය යුතුයි. සහෝදරියනි, ඔබ දන්නවා රත්නපුරේ මැණික් කර්මාන්තයට ප්‍රචලිතයි නාම්බුව සොයද්දි නාම්බුව බලද්දි, ඒ කියන්නේ පතලේ හිමිකරුවා, හවුලක ප්‍රධානියා ගැරුම් වට්ටිය ළඟට ගිහිල්ලා මැණික් කැට මතු වෙනවද කියලා බලන අවස්ථාවේදී දවස් ගණනක මහන්සියේ ප්‍රතිඵලය මැණිකක් මතු වෙනවද නැද්ද කියලා ඒක තීරණය වෙන්නේ වාසනාව අවාසනාව මත. හැබැයි ඒ වගේ සැහැල්ලුවට අපිට හිතන්න පුළුවන්ද මේ අතදරුවන්ගේ අපේ රටේ දරුවන්ගේ අනාගතය අපේ රටේ රටවැසියන්ගේ ඉරණම වාසනාව අවාසනාව මත උරගා බලන්න දෙන්න තරම් ප්‍රාථමික නොදියුණු යුගයක නෙවෙයි තවදුරටත් අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ දේශපාලන අවබෝධය දේශපාලන සවිඥානික භාවය අප ළඟා කරගත යුතුමයි. ඒ වගේම අපි දන්නවා සහෝදරියනි, මෑතකදී අපට ආරංචි වුණා මේ රටේ පෙළපොත් දහස් ගණනක් බෝතල් පත්තර කඩේකට දීලා තියෙන පුවතක්. ඔබ දන්නවා මේ රට පුරා රජයේ පාසල් දසදහස් එකසිය ගණනක් ක්‍රියාත්මක වෙනවා. වාරයක් දෙවාරයක් පහු වුණාට පස්සේ තමයි මේ දරුවන්ට පාසල් පෙළපොත් අතට ලැබෙන්නේ. ඒ වෙනකොට ඔවුන්ගේ විෂය නිර්දේශයෙන් 50%කට වඩා ආවරණය වෙලා ඉවරයි. හැබැයි පෙළපොත ලැබෙද්දී ඒ දරුවන්ගේ වාර විභාග එක්කෝ එකක් එක්කෝ දෙකක් අවසන් වෙලා නිසි කලට තමන්ට අවශ්‍ය දැනුම ඒ දරුවන්ට ලැබෙන්නේ නැහැ. දුර්වර්ණ වෙච්ච කාව වේයෝ කාපු දිරච්ච ලක්ෂ ගණනක් වියදම් කරලා මුද්‍රණය කරපු පෙළපොත් මේ රටේ බෝතල් පත්තරකාරයන්ගේ කඩවල විකිණෙනවා නම් ඒකද අපි අපේ ඡන්දේ දීලා අපේ දරුවන්ට බලාපොරොත්තු වෙච්ච අනාගතය? ජනාධිපතිවරු වෙනස් වුණා, අගමැතිවරු වෙනස් වුණා, අධ්‍යාපන ඇමති වෙනස් වුණා, ඒ විෂයට අදාළ රාජ්‍ය ඇමති නියෝජ්‍ය ඇමති වෙනස් වුණා, ජාතික අධ්‍යාපන ආයතනය වරින් වර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවා. ආණ්ඩු මාරු වුණත් අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් විය නොයුතුයි කියලා, වෙනස් නොවිය යුතුයි කියලා
අපි කටමැත දෙඩෙව්වට කවදාවත් අපේ රටේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක ප්‍රතිඵල ලබන්න අද වෙද්දි සිද්ධ වෙලා නැහැ. වසර 43ක් පරණ මේ පෙළපොත් බෙදා දීමේ ක්‍රියාවලියවත් හරියට කරගන්න බැරි ආණ්ඩුවක් යටතේ අපි 2048 සුරපුරයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා මේ රටේ නායකයාගෙන් මම අහන්න කැමතියි. හැබැයි ඕන් බලාපොරොත්තු වෙන්නේ ස්මාර්ට් ක්ලාස් රූම් හදන්න කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරන්න. හැබැයි තවමත් අපේ රටේ දරුවන්ට මේ ලංකාවේ හතර දිග් භාගයට පෙළ පොත් ටිකවත් හරියට මුද්‍රණය කරලා නිසි වෙලාවට බෙදලා දෙන්නවත් ඔවුන් අසමත් වෙලා තියෙනවා. VI ලෙනින් වරක කියනවා හොඳම දේ වටිනම දේ දරුවන්ටයි කියලා. හැබැයි මේ රටේ හොඳම දේ වටිනම දේ දරුවන්ට ලැබෙන්නේ පාලකයන්ගේ ගෙවල් වලට, බැංකු ගිණුම් වලට, ඔවුන්ගේ සමාගම් වලට, ඔවුන්ගේ ව්‍යාපාර වලට ආයෝජනය වුණාට පස්සේ. එනිසා මේ රටේ දරුවන්ගේ ඉරණම වෙනස් කරන වැඩබිම ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ දරුවන්ට යහපත් හෙටක් හදන්න. ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුළු වෙන 91%ක් දරුවෝ සාමාන්‍ය පෙළට එනකොට 91 187 දක්වා අඩු වෙනවා නම් එතනින් එහාට උසස් පෙළට එද්දී ඒක 151 වෙනකන් අඩු වෙනවා නම් විශ්වවිද්‍යාල ප්‍රවේශයේ ලබද්දී ඒ ප්‍රතිශතය 8% දක්වා අඩු වෙනවා නම් ඒ වගේම මේ රටේ අවුරුදු 20ට වඩා වැඩි දරුවන්ට දරුවන්ගෙන් 20%කට වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් නොමැතිනම් අපි බලාපොරොත්තු වෙන අනාගතයේ කුමක්ද? මේ රටේ 10100 ගණනක පාසල් වලින් 49% ක්‍රියාත්මක වෙන්නේ ළමුන් 200ට වඩා අඩුවෙන්. එතකොට අපිට පැහැදිලි නැද්ද? අපේ පපුවට දැනෙන්නේ නැද්ද? මේ රටේ හැම පාසලකටම සමානව පහසුකම් ව්‍යාප්ත වෙලා තියෙනවද නැද්ද කියලා. ඒ නිසා අපිට අවශ්‍යයි ගුණාත්මක අධ්‍යාපනයක් සහ ශිෂ්ට සම්පන්න පුරවැසියෙක්. ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය එයයි. ගුණාත්මක අධ්‍යාපනයක් ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් බිහි කිරීම. ඒ වෙනුවෙන් අපි අපට හැකල හැකි සියලුම කාර්ය නොපිරිහෙලා ඉටු කරනවා. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට විශේෂයෙන්ම අවුරුදු 3-5 අතර දරුවන්ට පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නිවසේ සිට හෝ දෙමාපියන්ගේ සේවා ස්ථානවල සිට හෝ කිලෝමීටර් 2ක් පරතර ඇතිව පිහිටෙව්වොතින් අපේ රටේ අම්මලට ගොඩක් ප්‍රශ්න එතනින් විසදෙනවා. හේතුව දරුවෝ බලා ගන්න ඕන නිසා රස්සාවට යන්න විදිහක් නැහැ. රස්සාවට අකමැත්තෙන් වුණත් ආයුබෝවන් කියනවා. දැන් පවුලේ ඉන්නේ එක ආදායම් උපයන්නයි. ඔහු රජයේ සේවකයෙක් නම් මාසයකට රුපියල් 1,05,202ක සාමාන්‍ය වියදමක් දරන්නේ කොහොමද? රජය නිකුත් කරන සංඛ්‍යා ලේඛනවලට අනුව සාමාන්‍ය වියදම මාසයකට රුපියල් 1,05,202යි අපේ රටේ 4 දෙනෙක් ඉන්න පවුලක. ඒ නිසා දරුවෝ බලා ගන්න හොඳ රජයේ පාලනයක් යටතේ දිවාසරකුම් මධ්‍යස්ථාන රට පුරා ඉදිබුණොත් බොහෝ ගැහැණුන්ගේ බොහෝ අම්මලාගේ ප්‍රශ්න එතනින් විසඳෙන්න පටන් ගන්නවා. ඒ වගේම රටේ තියෙන හැම පාසලක්ම ළඟම පාසල හොඳම පාසල බවට පත් කරන්න පුළුවන් ප්‍රතිපත්තිය සිහිනයක් නොවි සැබෑවක් වෙන්නේ තව පොය 8කින් මතක තියාගන්න. මේ රටේ මහපොළවේ නායකයෙක් ජනාධිපතිවරයෙක් වෙච්ච දවසක මේ රටේ මහපොළවේ දුක දන්න මිනිස්සුන්ගේ ආණ්ඩුවක් මේ රටේ පාලන බලය අතට ගත්ත දවසක තව පොය 8කින් ගැහණු අපේ ප්‍රශ්න ටික විසඳෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ කතාවත් කියලම මගේ කතාව අවසන් කරනවා. පලිගැනීම වෛරය රටක් රාජ්‍යයන් විනාශ කරනවා. ඉවසීමේ මුදුගුණය රටක් රාජ්‍යයක් ගොඩනගනවා. ජාතික ජන බලවේගයේ ගැහැණු දෙසැම්බර් 30 වනදා සිට මාතරින් ලක්ෂ සංඛ්‍යාවක් වාර්තාගත ලෙස එක මිටට එකතු වෙලා මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට ඒ සලකුණ තැබූ දිනයේ සිට අනෙක් සෑම දේශපාලන ව්‍යාපාරයක්ම අපට මඩ ගැසීම අවලාද නැගීම ඔවුන්ගේ දේශපාලන ජීවිතයේ පැය 24 ප්‍රථම රාජකාරිය බවට පත් කරගෙන තිබෙනවා. හැබැයි
ඔවුන්ට තියෙන පෑ 24ම තමයි අපිටත් තියෙන්නේ නමුත් බුරණ හැම කෙනෙක්ටම ගල් ගහන්නට නවතින්නට තරම් අපිට කාලයක් නැති නිසා අපේ පෑ 24 ගෙවෙන්නේ මේ රටේ දරුවන්ට හොඳම දේ දෙන්න ගුණාත්මකම දේ දෙන්න මේ රටේ අපි බලාපොරොත්තු වූ ජනතාවාදී පාලනය ස්ථාපිත කරන්න ඒ නැවුම් ජාතික පුනරුදය ඇති කරන්න නම් ගැහෙනු අපි රත්නපුරෙන් පටන් ගමු එක මිටට එක් වෙමු සිහින සැදවෝ අපි දිනනා හෙටට බලව් නැග එන ගැහෙනු අපි එක මිටට සියලුම ගැහෙනුන්ට යෝධ බල යෝධ සවි ලැබේවා මාලිමාවට මාතෘ භූමියට විජය වේවා ස්තුතියි